වෙල්කම් බැක් ගේමින් ගෝස්ට අකඩමි YouTube channel ඔන්න ඉතින් වෙනදාගේම ගේමින් ගෝස්ට් එක එකතුලා ඉන්නේ යාළුවෝ ටික අලුත්ම වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ අලුතෙන් අපිට ඇවිල්ලා තිනවා රින් ඉවෙන්ට් එකක්. පරණ බණ්ඩල් කීපයක් වගේම අලුතෙන් අපිට බණ්ඩල් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එක හරියටම අපිට ජූනි මාසේ 10 වෙනිදා පාන්දර 1 මාට් වෙනවා කියලා මං group වල වගේම වීඩියෝ එකකින් දාලා තිබ්බ. ඔන්න ඒ විදිහටම ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ ඉවෙන්ට් එන දවස් වේලාව දැනගන්න කැමති නම් අනිවාර්යෙන්ම ඔයාලා Gaming Ghost Academy YouTube channel එක sub කරලා bell එක ඕල් කරලාම තියාගන්න. ඒ වගේම තමා අනිවාර්යෙන්ම ඔයාලා WhatsApp group වලට join වෙනවා පහල link එක දාලා තියෙනවා. ඉතින් අපි දැන් මෙන්න මේ ඉවෙන්ට් එක පැත්තට යමු. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අලුතෙන්ම අපිට ඇවිල්ලා තියෙන ඉවෙන්ට් එක. ඉතින් මේ ඉවෙන්ට් එකේ බලා ගන්න පුළුවන් ඔයාලට mail bundle දෙකක් තියෙනවා. ඉතින් අලුත් bundle එක නම් ලස්සන design කරලා තියෙනවා. ඒ වගේම තව පරණ bundle එකට ගොඩ දිනේ කැමැත්තෙන් ඉන්න සුපිරිම bundle එකක් තමයි මෙන්න මේ Arctic Blue bundle set එක. මේ ඉතින් set එකෙන් හොඳම bundle එකක් තමයි මෙන්න මේ bundle එක. ඉතින් මේ bundle එකේ ඒ වගේම තමයි ඔයාලට මෙන්න මේ bundle එක diamond අඩු ගාලට ගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් ඔයාලට මේ bundle එක ගන්න diamond කීයක් ඇයිද කියලා අනිවාර්යයෙන්ම video එක ඉවරන බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේ ඉවෙන්ට් එක ස්පින් කරලා ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඩයමන්ඩ් කීයක් යනවද, ඒ වගේම තමයි මේ ටෝකන් කීයක් ඇයිද, ඉතින් මේ ඩයමන්ඩ් ගන්න ටෝකන් කීයක් ඇයිද, මේ වගේ දේවල් දැනගන්න ඔයාලා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මතක් කරනවා. හරි, අපි දැන් ඉස්සල්ලා මෙන්න මේ බණ්ඩල් එක, කියන්නේ මේ බණ්ඩල් එක අපිට මෙතනින් එක්ස්චේන්ජ් කරගන්න නැහැ. ඉතින් මේ බණ්ඩල් එක අපිට මෙතනින් එන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන Arctic Blue බණ්ඩල් මන් ළඟ තියෙනවා. ඉතින් ඔක්කොම වගේ රිටර්න් කරලා තියෙනවා. ඉතින් මෙතන මන් ළඟ තියෙනවා කීපයක්. ඒ වගේම තමයි මේ බණ්ඩල් ෆීමේල් බණ්ඩල් දෙක විතරක් මට නැහැ. ඒ වගේම තමයි අලුතෙන් දීලා තියෙන ෆීමේල් බණ්ඩල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි එක්ස්චේන්ජ් කරගන්න මෙන්න මේ බණ්ඩල් දෙක නැහැ. ඔයාලට ස්පින් කරලම තමයි ගන්න පුළුවන් මෙන්න මේ බණ්ඩල් දෙක. ඒ හින්දා ඔයාලම තීරණය කරන්න මේ බණ්ඩල් දෙක කොහොමද ගන්න ඉතින් ඔයාලට ඩයමන්ඩ් කීයක් ඇයිද ගන්නවද කියලා ඔයාලම තීරණය කරන්න. හරි, වැඩි කතා නැතුව අපි දැන් ඉවෙන්ට් එක ස්පින් කරගෙන යමු. හරි, ඔන්න ඉතින් මම මුලින්ම 250 ස්පින් එකක් දුන්නා. බලමු 250 ස්පින් කීයක් දෙන්න ඕනද අපිට. ටෝකන් ආවට තේරෙමුකුත් නැහැ. මොකද අපිට මේ බණ්ඩල් එකනේ අවශ්‍ය. මේ බණ්ඩල් එක ස්පින් කළම ගන්න ඕන. හරි, ඔයාලට බලා ගන්නවා ටෝකන්. ඒ වගේම තමයි මල්ලක තියෙන ඩයමන්ඩ් ගන්න බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉවෙන්ට් එක ස්පින් කරලා ඉවර වෙද්දී අපිට ඩයමන්ඩ් කීයක් ඇද කියලා. හරි, අපි ගෝල්ඩ් රොයල් එකක් ස්පින් කරලා. ඔහොම ස්පින් කරලා අපි මේ ඉවෙන්ට් එක ස්පින් කරමු. බලමු අපි කොහොමද ghost කියලා ලක් එක කියලා. ඔන්න ඉතින් token එන විදිහ වලට බලා ගන්න පුළුවන් නේ. මේක legendary bundle එකක්. හරිද, මතක තියාගන්න. පරණ bundle එකත්, වටිනා bundle එකක්, අලුත් bundle එකත් වටිනා bundle එකක්. ඒ හින්දා ඔයාලට මේක එන්න ලක් එක 180ක් 90ක්වත් නැහැ. 210ක් වගේ තමයි. 210ක් 20ක් වගේ තමයි ලක් එක තියෙන්නේ. ඒ හින්දා ඔයාලට ඉතින් ගන්න උනන් diamond අතුම 5000ක්වත් මෙන්න මේ ඉවෙන්ට් එකට යයි සාමාන්‍යයෙන් කිව්වේ. සාමාන්‍යයෙන් ඔයාලා එකනවා මම කිව්වේ ඉවෙන්ට් එක ස්පින් කරන එක අනිවාර්යෙන් ඉවරනකම් බලන්න. හරි, අපි ස්පින් කරගෙන යමු. ටෝකන් ආවට වැඩක් නැහැ. මට ඕන මේ බණ්ඩල් එක. මොකද මේක එක්ස්චේන්ජ් කරගන්න නැහැ නේ. මේ බණ්ඩල් එක ඕන. හරි, අපි දැන් වෙපන් රොයල් එක පොඩ්ඩක් ස්පින් කරමු. වෙපන් රොයල් එක ටිකක් විතර ස්පින් කරලා මේ අලුත් ඉවෙන්ට් එකට එමු. ඇත ටෝකන් දිල වැඩන බණ්ඩල් එක මෝන. ගරින මේ බණ්ඩල් එක, මේ බණ්ඩල් එක මට ඕන. මේක එපා, මේක තියෙනින්න මේ බණ්ඩල් එක එපා. මට ඕන අලුත් බණ්ඩල් එක. දැන් ඔන්න අලුත් බණ්ඩල් එක ඕන. ඩයමන්ඩ් 3000ක් ස්පින් කරන්න කලින් මට අලුත් බණ්ඩල් එක ඕන. බලමු එයිද කියලා.
එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඩයමන්ඩ් එක නාස්ති කරන්න ඉන්න බෑ අනිවාර්යෙන්ම. දෙන්න ඕන බණ්ඩල් එක. වැඩි කණින් එහෙම කරන්නේ. අම්මෝ ටෝකන් 10ක් ආව එක ස්පින් එකකින් ඕ. කැරකිලා 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 ගියා එක ස්පින් එකකින් ටෝකන් 10යි. දැන් නම් එන්න ඕන. දැන් තා ළඟයි. තාමත් ළඟයි. ළඟම තියෙන්නේ දැන් බණ්ඩල් එකින්ද. අඟ ළඟම තියෙන්නේ. ළඟම තියෙන්නේ ළඟම. එක්ස්ට්‍රීම් කර ගන්න දුන්නා නම් මොකද ඩයමන්ඩ් ගන්න හරි අඩු වෙන යන්නේ. එහෙමත් නැහැනේ. බලමු තව ටිකයි තව ටිකයි. මොකද මේ කරන්නේ. මොකද්ද මේ මොකද්ද මේ ඉවෙන්ට් එක? ඇයි මේ එන්නේ නැත්තේ? එක බණ්ඩල් එකක් එන්න බැයිද? ඕ මට හිතා ගන්න පුළුවන් මේ ඉවෙන්ට් එක ගැන. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන්ද මම ඒකෙන් මුලින්ම කිව්වේ ඉවෙන්ට් එක ස්පින් කරනවා නම් ඔයාලට බලන්න කියලා කිව්වේ ඒකෙන් මුලින්ම. ඉතින් ඉවෙන්ට් එක බලන ගමන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ අලුත්ම channel එකක් හදලා තිනවා. ඒකේ සප්ලා 5යි කේ වලට තව පොඩ්ඩයි ඕන. ඔයාලා ඒ channel එක sub කරලා තියන්න අනිවාර්යයෙන්ම. බෙල්ලයි මේ පහලින්ම link එක දාලා තිනවා. හරි. දැනට diamond ගිහිල්ලා තිනවා 3000 ගානක්. දැනට 3000ක් විතර diamond ගිහිල්ලා. මොකක්කර එකක් කරලා තියෙනවා මේ බණ්ඩල් එක මෙතන එක්ස්චේන්ජ් කර ගන්නත් නෑ. දුක තමා. ඔබ කැරකිලා කැරකිලා ගිහිල්ලා මේ ආටික්ලු බණ්ඩල් එකවත් ආවොත් ඉවරයි. මේක කරන්නේ නෑ ගරේ නා බලමු. රවුන් අතර යම එකටම ගියා. මේකටයි මේකට සීජටයි නේ සීජේ එකට ආවා. දැන් එන්න ඕන බණ්ඩල් එක. දැන් ගරින්න බණ්ඩල් එක එන්න මට. අලුත් බණ්ඩල් එක ඕන. ඔව් දුන්නේ. මොකද්ද හේතුව බණ්ඩල් එක එන්න තියෙන්න? කාලෙකින් ගොඩක් ඩයමන්ඩ් කන ඉවෙන්ට් එකක් තියෙන්නත් තිබයි. ඔන්න ඩයමන්ඩ් කන ඉවෙන්ට් එක දැක්කද? කාලෙකින් ඩයමන්ඩ් විනාශ කරන ඉවෙන්ට් එකක් ඇවිල්ලායි තියෙන්නේ. අම්මෝ ඇති බණ්ඩල් එක ආවා. අම්මෝ 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 අවසාන ස්පින් එකෙන් ආවා. අම්මෝ ඒ ඇති ඒ ඇති වැඩිත් එක්ක. අම්මෝ හොඳටම ඇති. ඉතින් ඇනිමේෂන් එක නම් සුපිරියා. අවසාන මේ පේන ටෝකන් ඇවිල්ලා තියෙන විදිය. මට අවශ්‍යයෙන් බණ්ඩල් එක ආවෙක ගැන සතුටුයි. හරි ඊට පස්සේ අපි මෙතන බණ්ඩල් දෙක මේ ටිකක් ගන්න. මේ අලුත් බණ්ඩල් එක අර ෆීමේල් බණ්ඩල් එක. මේකත් හොඳයි.
හම්මේ දැන් දැක්කන කට්ටිය ඩයිමන් කීයක් ගියාද කියලා. හරි මෙතන තියෙනවා අපිට ආතාව ස්පින්න අර බණ්ඩල්ලි ගන්න. පහක් පහක් වරි එකට මොන පුළුවන් වරි කැර කියලා යන්නේ. අම්මෝ පහක් මේ බණ්ඩල් එකත් අරන් දාමු. ඒකත් හරි. ඔන්න ඩයිමන් හරියටම කියලා දෙනවා 4000ක් 4500ක් විතර කියලා තියෙනවා. 4500න් කොහොම හරි බණ්ඩල් එක ගත්තා. ඔන්න ඉතින් ලක් එක හොඳයි වගේ. මේ හොඳයි නෙමෙයි, මේ හොඳටම නරකයි ලක් එක. මේ ඔන්න ඉතින් ඉවෙන්ට් එක ස්පින් කරා, බණ්ඩල් එක ගත්තා. ඔන්න ඉතින් බණ්ඩල් එක, ඒ බණ්ඩල් එක පොඩ්ඩක් කලිසම හොඳයි චුට්ටක්. ආ මේකත් සුපි. මේ කොණ්ඩි පොඩ්ඩක් හොඳයි. කලිසමනම් සුපිරි. කලිසමට හොඳයි මේක. සපත්්දයක් දාගන්න ඕන. සපත්්දයක් දැමම සෙට්ටෙන එක අපි බලම් පොඩ්ඩක්. අරි අරි සෙට්ට තියෙන්නේ සුපිරියටම. මාක්සික තමා පොඩ්ඩක් අවුල. අපි ඒටික ඔය තියෙන නියමටම ඉවස්සේ ෆීමේල් බන්ඩල්ටිකත් මන් දාල පෙන්න්න නම් අලුත් අලුත්ම ෆිමේල් බන්ඩල් එක විතරක්ක. අලුත් ෆීමේල් බන්ඩල් එක මේ තියන්නේ. ෆීමේල් බන්ඩල් ගණ්ඩ තාන්න ඕන අලුත්ම ෆීමේල් බන්ඩල් එක. ඒකල් ලස්සනයි සුපිරි සෙට්ටන බන්ඩල්ලයක්ක. හරි ඔන්න ඔයිදර තමයි වෙන්ට ස්පින් කරේ. ඔන්න ෝදවල් තම ඩයිමන් පන්දාක් දී ලගත්තේ. ඉතිං අනිවාරෙන් වීඩියක ලයිකයක් දාන්නට වගේ තම මේ වගේ අලුත් වීඩිය බලන්ට අනිවාරෙන්ම ගේමින් ගෝස්ට ඇකඩම් YouTube චැනල එක සබ් කල බෙල්ලෙක ඕල් කලම තියාගන්ඩ. ඒවගේ තම අනිච්චරල්ල කර සිට්ටන කියලා මතක් කන්න ගමන් අද වීඩියෝ එකත් ඒ කන්නවා. කට්ටයෙන් පරිස්සවනිට කට්ටම ජයවේවා.